never stop moving. Never stop, never stop moving when life's calling you. අපිට දැනගන්නට ලැබුණා දැන් හමුදාවට බලය දුන්නයි කියලා කිව්වා. නමුත් හමුදාවට බලය ලැබිලා තියෙන්නේ පුද්ගලයන් කොහෙද ඉන්නේ කියලා සොයාගන්න විතරයි. ඔවුන් ප්‍රශ්න කරන්නට හමුදාවට අයිතියක් නැහැ. එහෙමනම් හමුදාව මේකට යොදවා ගැනීමේ ඇති ඵලය මොකද්ද? හමුදාවට බලය දෙන්නට ඕනේ ඒ අයව අල්ලා ගත්තා වගේ නෙමෙයි, ඒ අයගෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කළා තොරතුරු විපරම් කරන්න, විමසා ගන්න. ඒ අයට බලයක් නැතුව මොකද්ද එතකොට මේ හමුදාව යොදවනවා කියන වචනේ තේරුම? ඒ වගේම පෙරිය මුල්ලේ ගෙවල් පරීක්ෂා කිරීමේදී මීගමුවේ පෙරිය මුල්ල අපි ඉල්ලා සිටියා මුළු මීගමු නගරයේම පරීක්ෂාවට ලක් කරන්න කියලා. නමුත් පෙරිය මුල්ල ප්‍රදේශයේ විතරයි පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. පෙරිය මුල්ල ප්‍රදේශයේ ගෙවල් පරීක්ෂා කිරීමේදී වසා තිබුණු ගෙවල් අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒව බලලා නැහැ. ඒ කියන්නේ මේ තෝරාගත්තු තැන්වලට විතරයි යන්නේ. මේක නිකන් මේ මල් පෝච්චි වගේ, මල් පෝච්චි මල් පෙන්නලා සංස්කෘතියක්. එහෙම හරියන්නේ නැහැ. හැම ගයක්ම පරීක්ෂා කරන්නට ඕනේ. වහලා තියෙන දේවල් විශේෂයෙන්ම ගෙවල් පරීක්ෂා කරන්නට ඕනේ. ඒක වැදගත් වෙනවා. වසාති වෙන නිවසක් විවෘත කිරීමට හමුදාවට බලයක් නැහැ කියලා කියනවා. නමුත් ඒ බලය ලබා දෙන්න ඒ අයට ඒක කරන්න. ඒ මොකද මේකේ ඇත්ත නැත්ත හරියට දැනගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. විශේෂයෙන්ම මීගමුවේ කටුව පිටියේ ජනතාවට, කොච්චි කඩේ ජනතාවට, මඩකලපුවේ ජනතාවට, මේ හෝටල් වල මැරිච්ච ජනතාවට, එයාලට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ගේ නෑදෑයන්ට අයිතියක් තියෙනවා ඇත්ත දැනගන්න. ඒ නිසා ඇත්ත වසන් කරන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම මේ ආරංචියක් ගියා මේ බුලට් ප්‍රූෆ් රථයක් මට දුන්නයි කියලා. එවැනි රථයක් මට ආරක්ෂාව සපයලා තිනවා. අනිත් එක මට එහෙම යන්න එපයි කියලාත් කියලා තිනවා. එතකොට ඒ ආරක්ෂාව සඳහා යොදවලා තියෙන අය ගෙනත් දෙන වාහනයකට මම නගිනවා ගමනක් යන්න වුණා. එතකොට මම අහන්න ගියේ නෑ මේක බුලට් ප්‍රූෆ් කාර් එකක්ද, මේක බුලට් ප්‍රූෆ් නැති කාර් එකක්ද කියලා. මොකක් හරි කාර් එකක් ආරක්ෂක කණ්ඩායම ඇවිල්ලා දොර ඇරියම් මම නැගලා මම ගමන යනවා. ඒක අපිට ලබා දෙන්නට කියලා මම ඒක ආරංචිය ලැබිච්ච ගමන්ම මම කිව්වා මට ඒ බුලට් ප්‍රූෆ් කාර් එකක් ඕනේ නෑ කියලා, මේක අරන් යන්න කියලා. කොහොමද දැන් ඒක යවලා තියෙන්නේ? ඒක පාවිච්චි වෙන්නේ නෑ ඉස්සරහට. ඒකෙදි මම ආවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම එතුමාලා තමයි මේක අරන් දෙන්න ඕනේ කියලා තියෙන්නේ. මම එතුමාට කිව්වා මේක ආපහු අරන් යන්න, මට මේක ඕනේ නෑ කියලා. මොකද මම දන්නේ නෑ බුලට් ප්‍රූෆ් කාර් එකක් එතන මා වෙනුවෙන් වෙන් කරලා තිබුණා කියලා. මම මේක ආපහු යවන්න කටයුතු කළා. මට සාමාන්‍ය වාහනයක ගිහිලා ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. ඒ ආරක්ෂාව දෙවියන් වහන්සේ මට ලබා දෙයි. ආරක්ෂාව නැතුව මොන හරි හිරිහැරයක් කරදරයක් වුණොත් ඒකටත් මුහුණ දෙන්න මම සූදානම්. මොකද අපේ ජනතාවගේ ආරක්ෂාව තමයි මෙතන ඉතා වැදගත් වෙන්නේ. රටේ ආරක්ෂාව තමයි ඊට මට වඩා වැදගත් වෙන්නේ. මම කියන්නේ මේ එක පුද්ගලයෙක් විතරයි. නමුත් මුළු ලංකාවේම ජනතාවගේ ආරක්ෂාව ආරක්ෂා කිරීම වැදගත් වෙන නිසා මම ඒ ඇයට කිව්වා ඒක මට එපා, ඒක අරන් යන්න කියලා.